ඔන්න දැන් අඳින්න පටන් ගන්න. ක්‍රිකේට යටින් අඳින්න, සිවිල් දෙකට යටින්. රයිට් ඔන්න මාර දැන් වයර් සම්බන්ධ කරන හැටි. මෙන්න ස්විචය තියෙනවා. මේ මොකද්ද? ආ ස්විචය. හරි දැන් බලමු අපි වයර් සම්බන්ධ කරන විදිය. ස්විචය තියෙනවා, බල්බය තියෙනවා නේද? ඔව් මේ බල්බය තියෙනවා. ඊට පස්සේ වියලි කෝෂය තියෙනවා. වියලි කෝෂයේ ඉඳන් ධනාග්‍රයේ ඉඳන් අපි පිත්තල මේ මේ ලෝහමය කොපුවට එක වයර් එකක් සම්බන්ධ කරන්නේ. අනිත් වයර් එක ඍණාග්‍රයේ ඉඳන් එන වයර් එක මේ ස්විචේ මෙතන අර වයර් එකක් තියෙනවනේ නේද? මෙන්න මේකට අර එතෙන්ට සම්බන්ධ කරා. ඊට පස්සේ තව වයර් කැබල්ලක් අරගෙන මෙතන සිට ස්විචේ ඉඳලා ඊයම් අග්‍රයට සම්බන්ධ කරා. ඊයම් අග්‍රයට සම්බන්ධ කරා. පැහැදිලිද? මේ ලී කැබල්ලක මේ හදලා තියෙන්නේ හොඳද? මේ මොකද තියෙන්නේ? ලී කැබල්ල. ගාලී කැබල්ලක් තියෙන්නේ. දැන් මෙහෙම තිබෙනකොට බල්බේ දැල්වෙනවද පුතේ? බල්බේ දැල්වෙනවා. බල්බේ දැල්වෙනවා. ඇයි ස්විචය සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? නැත්නම් මේ ඇඹුරු කටුව දෙපැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ ගැටලුවක් නැහැ. තෑර් මේක යටින්ද ලියා ගන්න ඕනක? ඔව්. මෙන්න ඊළඟ කැඳ ගන්න. ඔය වයර් කැබල් මෙතෙන්ද සම්බන්ධ වුණා. මෙතෙන්ද සම්බන්ධ වුණා. මේ වයර් එක යනවා ඊයම් අග්‍රයට. ස්විචය තිබෙන විදිය බලන්න දැන්. බල්බය දැල්වන්න පුළුවන්ද? දැල් වෙයිද බල්බය? දැල්වෙන්නේ නැහැ. නේද? දැල්වෙන්නේ නැහැ. හොඳයි මේ අවස්ථාව දෙක යන ගමන් මේ අවස්ථාව දෙක ඔයාලා කරලා බලන්න ඕන.
ඉවරද? ඔව් සර්. කලි ඉවරයි සර්. ඉවරයි සර්. ලස්සන අඳින්න පාට පැන්සල් පාවිච්චි කරලා මේ අයියන් තමයි ලස්සන මම බලක් කළාද නැහැ නේ නැහැ Andali varai sir. හරි එහෙනම් අපි ළඟ මාතෘකාවට යමු පුතේ මේවා කරලා බලන්න ඕන හරිද මේ විදිහ ආසාවෙන් කරන්න පුළුවන් වැඩනේ නේ දැන් මේ මම කියන ඒවාට අමතරව වෙන වෙන විදිහත් බලන්න තියෙනවා ඉතින් මේ ස්විච් එක වෙනුවට ඇලුමිනියම් මේ දැන් මේ මේ ඇමුණු කටුව වෙනුවට ඕනනම් යකඩණයක් තියන්න පුළුවන් කම්බියක් තියන්න පුළුවන් කම්බි වලින් හදා ගන්න පුළුවන් මීට වඩා වෙනස් විදියකට හදන්න පුළුවන් නේ ඒවා Taman අර සොයන් අත් හදා බැලීම් කරන්න ඕන දැන් මම කියන එකම කරන්න එපා තේරුණාද එක එක දේවල් තියලා බලන්න හැබැයි මේ අනිවාර්යයෙන්ම මේ වියලි කෝෂ වලින් ඕන කරන්ට් එක ගන්න මේ ඔයාලා මේ වෙන කරන්ට් එක ගන්න යන්න එපා තේරුණාද ඒවා භයානක වැඩ අනිවාර්යයෙන්ම බල්බය මේ වියලි කෝෂකින් තමයි අපි විදුලිය ගන්න ඕන වයර් වලට සම්බන්ධ කරන්න ඕන හොඳේ ගෙදර තියෙන විදුලිය පාවිච්චි කරන්න එපා ඒවා ඉතාම භයානක වැඩ හොඳයි එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට බල්බ දෙකක් දල්වමු बल्ब देखा दल मैंने भी यही कोश आती है ना बल्ब देखे कुछ तेना गाने बल्ब देखे कुछ इतना लांगी मैं गाने न
බලක දෙක දැන් වයර් කැබලි සම්බන්ධ කරන්නේ කොහොමද? ආවල් සම්බන්ධ කරන්න බලන්න තනියම. වයර් කැබලි කීයක් ඕන වෙනවද? දැන් මේ එකක් බලමු අපි. ආ එකක් මෙහෙම මේ පැත්තෙන් ධනාග්‍රේ ලෝහ මේ කොපුවට ඉස්සින් යමන්නේ. ආ ඔන්න වයර් කැබලි දැනටම දෙකක් ඕන. දැන් මේ බල්බේ දැල් වෙනවා. නේද? දැන් මේ බල්බේටත් ඒ විදිහටම පිටර කොපුවට එකයි යමග්‍රේටික පිටර කොපුව කියන්නේ මේ ලෝහමය කොපුවට එකයි යමග්‍රේටික නේද? එතකොටත් බල්බය ඒ බල්බයත් දැල්වේ. මේ බල්බයත් දැක්ක. පැහැදිලිද? තියෙන දෙකත් අඳ ගන්න ඕනද? දැන් මේ මෙතන මේ වයර් එක මෙහෙම කැපිලා වගේ පේනවා නම් නේද? එකක් උඩින් වගේ යනවනේ. එතකොට ඔයාලට අපහැදිලි. ඒක නිසා අපි ඒ වයර් එක ටිකක් වෙන විදියකට ගේමු. අපි ඒ වයර් එක මේ පැත්තෙන් ගේමු. මේ උඩින් වගේ උඩින් ඇවිල්ලා මෙතෙන්ට නේ. ආ දැන් एक कमक में दार में तरीके हम कैपे ना वन में तो हम आते का इन्हें तो पुते वायर कैबली हाथरा कोण में ना मेक टा वायर कैबली हाथरा कोण में ना बाल्ब देखा में बैडी पूरा बाल्ब यान දැන් මෙහෙම මේ විදිහට මේ බල්බ් දෙකක් දැල්ලුවාම මේ එක වියලි කෝෂයෙන් තනි බල්බයක් දැල්වනවට වඩා එළිය අඩු වෙයිද වැඩි වෙයි? බල්බේ එළිය අඩු වෙනවා. ඔව් බල්බේ එළිය නේද අඩු වෙනවා. දීප්තිමත් බව අඩු වෙනවා. හේතුව වියලි කෝෂයට නේද බල්බ දෙකක් දැල්වන්න කරන්ට් එක අවශ්‍යයි. එතකොට එළිය අඩු වෙනවා. පැහැදිලිද? තනි බල්බයකට තියෙන එළිය නැහැ නේද? කරලා බලන්න ඔයාලා. හරි මේ එහා පැත්තේ කොහොමද දැල්වන්නේ? ඔව් ඒක පුතේ මෙහෙම කරන්න පුළුවන්. මේ ඊට වඩා මේ වයර් කැබලේ අඩු ප්‍රමාණයකින් දැල්වන්නත් පුළුවන්. තුනකින්. කොහොමද? මුලින්ම කරන්න ඕන මේ බලන්න මෙන්න මෙතන හොඳට බලා ගන්න ඔයාලා හැමෝම මෙතන මේ ලෝහමය කොපුවේ ඉඳලා වයර් එකක් සම්බන්ධ කරන්න ඕන මේකේ ඔව් වැරදුනා මේ පැත්තේ ලෝහමය කොපුවේ ඉඳන් මේක ඊයම් මන්ද්‍රේට වයර් එක සම්බන්ධ ලෝහමය කොපුවේ ඉඳන් ඊයම් මන්ද්‍රේට Thank you.
දෙකකින් පත්තු කරන්න බැරිද සර්? ඔව් දෙකකින් බෑ. මෙතන මේ ඊයම්මාග්‍රයේ සිට ඍණාග්‍රයට ලෝහමය පොපුවේ ඉඳන් මෙතන ධනාග්‍රයට. ඔහොමත් පුළුවන්. එතකොට සම්බන්ධ මේ මේ දෙක දැල්වෙන. බාද දෙක දැල්වෙන. වයර් කැබලි තුනයි නේද? තුනක් ඕන. ඔව් තව මේ જાති එකක් ඇඳ ගන්න. තවත් එකක් ඇඳ ගන්න. බල්බ දෙකක් දාලා දැන් මෙතන චුට්ටක් බලන්න පුතේ මෙතන හරිනේ මේ වියලි කෝෂේ එක පැත්තක් ලෝහමය කපුවට අනිත් පැත්ත ඊයම් මග්‍රේට හරිනේ මේ පැත්තෙන් කරන්ට් එක එනවනේ නේද මෙතන මේ මල්බයත් එහෙම ඊයම් මග්‍රේට ලෝහමය කපුවට ගැටලුවක් නැහැ ඕනම් මෙහෙමත් පුළුවන් මේ ලෝහමය කපුවේ සිට මෙතන ලෝහමය කපුවට වයර් එකක් සම්බන්ධ කරා මේ යමග්‍රේ ඉඳන් ධනග්‍රේට මේ යමග්‍රේ ඉඳන් ඍණග්‍රේ. එහෙමත් දැල් වෙනවා. ඒත් දැල් වෙනවා. කොමාරි අර බල්බේ ලෝහමය කපුවයි යමග්‍රේයි එකට එක දෙපැත්ත සම්බන්ධ වෙන්නයි ඕන. හොඳයි ඔය ක්‍රම තුනක් කරලා බලන්න and this right එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියමු and this අපි ඉවර කරනවා वियलि कोश दाने वियलि कोश वैदि प्रमाणया योतागेन बल्ब दल्वमु वियलि कोश वैदि प्रमाणयक् योदागेन बल्ब दल्वमु एक वियलि कोशयक् नेवे वियलि कोश वैदि प्रमाणयक् योदागेन बल्बयक् दल्वनु वियलि कोश अडुवेन योदा गन्नकोटद वैदियेन योदा गन्नकोटद බල්බේ දීප්තිය වැඩි වෙන්නේ වැඩියෙන් යොදා ගන්නකොට වැඩියෙන් යොදා ගන්නකොට වැඩියෙන් යොදා ගන්න වැඩියෙන් යොදා ගන්නකොට හොඳට තේ එහෙනම් මම ඒක පින්තූර දෙක WhatsApp එකට දාන්නම්
ඒක බලලා ඔයාලා ඔතන යට ඇඳ ගන්න. හොඳේ? එතනින් අපේ මේ පාඩම